මෙදවස ලෝකෙම කතාබහට ලක්වන සිද්ධියක් තමයි ඉන්දු පාකිස්තාන ගැටුම්. ඒ ගැටුම ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ක්‍රිකට් ගැටුමවලදී ඉන්දියාව අන්ත අසරණ වුණු අවස්ථා ගැන. බලන්න මේ වර්තාවේ ඉන්දියාව අපේ රට හමුවේ තමයි දරුණුම විදිහට අසරණ වීම වැඩි අවස්ථා ප්‍රමාණයකට මුහුණ දීලා තියෙන්නේ. ඉන්දියා කණ්ඩායමේ එක් දින තරගයක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය පෙළගස්සමු. ඒ අසරණ වීමවල දරුණුම අසරණ වීම අතරේ පස්වෙනි අඩුම ලකුණු ප්‍රමාණයකට ඉන්දියාව දැවී යන්නේ නව ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහා. ඒ 2010 නව ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දඹුල්ලේදී ඉන්දියා කණ්ඩායම දැවී යන්නේ ලකුණු 88කට. අසරණ වීම අතරේ හතරවෙනි තැන ඉන්නේ 1978 දී ශිලා කෝට්ටල්දී පාකිස්තාන කණ්ඩායම හමුවේ ඉන්දියාව ලකුණු 79කට දැවී ගිය අවස්ථාවක්. අඩුම එක් දින ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අවස්ථා අතරේ තුන්වෙනි තැන තියෙන්නේ 1986 දී කාන්පුර් වලදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දියා කණ්ඩායම ලකුණු 78කට දැවී ගිය අවස්ථාවක්. 1981 දී ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ ලකුණු 63කට දැවී යාම තමයි ඉන්දියාව එක් දින තරගයක අඩුම ලකුණු වලට දැවී ගිය අවස්ථාවල දෙවෙනි තැන තියෙන්නේ. ඉන්දියා කණ්ඩායමක් එක් දින තරගයක දැවී ගිය අඩුම ලකුණු ප්‍රමාණය විදිහට වාර්තා වෙන්නේ 2006 සහජා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දියාව ලකුණු 54කට දැවී ගිය අවස්ථාව. ඔය විදිහට තමයි ඉන්දියාව අපේ පන්දියවන් හමුවේ අසරණ වෙලා තියෙන්නේ. අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අවස්ථාව වගේම තෙවැනි අඩුම ලකුණු ප්‍රමාණයට දැවී ගිය අවස්ථාවත් සටහන් වෙන්නේ අපේ පන්දියවන් ඉස්සරහා. හැබැයි මෑත කාලේ නම් අපිට ඉන්දියාව හමුවේ ලොකු දක්ෂතාවක් පෙන්වන්න ලැබුණේ නැහැ. අපේ ප්‍රතිකරුව ඉන්දියාව හමුවේ අසරණ වෙන අවස්ථා තමයි වැඩි දැක්කේ. මේ තත්ත්වය වෙනස් වෙලා නැවතත් අතීත මතකයන් අලුත් වෙන දක්ෂතාවලට ශ්‍රී ලංකාවට යන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.